මොනවද කරන්නේ? අර සල්ලා නීදු බලනවා. අනේ අපේව? ආ මං හිටියද? ආ ඉන්නක? ඈ ඉන්නවද? ආ ගෙදර ඉන්නවද? බලන්නකෝ යමනද කරන්නේ කියලා. මොකද ඉන්නේ කරන්නේ? එන්නක මෙහෙට. ප්ලේ කරන්න ඉන්නක. ඉන්දික මේ අපේ චැනල් එක බලනවා නේද? අයියෝ අයියෝ. මේ ඉන්දිකට බඩු වර්ගයක් ගෙනාවා අපි. අම්මා අතට දෙන්නද? අම්මා. දෙන්න වල. ඔහොම තියන්න. චැනල් එක බලනවා. අපේ චැනල් එක බලනවා. කො සද්දේ? ඉතින් කො බලන්න දැන් අත් දෙක කොහමද? ඒ විදිහමද? ඔව්. ඈ? එහෙම තමයි නේ. දැන් මේ මේ බෙහෙත් ගාලා අදින් නැද්ද? මෙද්දම මේ අත මේ දවස් තමයි තවත් තියෙන්නේ. ඒ වට තාත්තා මේ මේ අත දැන් ඉස්සරට වඩා ටිකක් මේ පොඩ්ඩක් හොඳයි නේ මේ. හොඳයි. මේ ඉස්සර මේ හරියට වගේ නේ. නේ. නේද? දැන් අර එක්සයිස් එක කරන්න මේ මෙතන එල්ල තිබ්බ එකක් නැහනේ. මේ එල්ලල තිබ්බ එක කො? අර බර උස්සන්න හදලා තියෙන්නේ. දැන් ඒකනේ. ඒ බෙහෙත් ගන්න තැන එන මට ඒ කතා කරලා එතන හරිනා වෙන තැන කර යන්න ඕන කියලා ඒ කතා කරේ. එතන හොඳයි නේ. ඒකනේ අදින්නේ මොන අල්ලන්නේ. අත නෑ බෙහෙත් දෙනවා විතරයි. ඔව්. ආ ගෙදර ඇවිල්ලා කරන්න ඕනේ. දැන් මේ 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 හදලා තියෙන්නේ මේ විදිහ නේ කීබෝඩ් එකද? ඈ. දැන් අපේ channel එක දවසට කීපාර බලනවද? මොකද්ද ළඟදින් බැලුවේ? ගොඩක් බැලුවා. දාපුවා. ඒ දා දවස් බලනවා. හැමදාම කරන හැමදාම බලනවද? පොසොන් එකකට ගත්තේ බුදු පිළිමේ කරේ කවුද? දැන් මේ ඉන්දික රෝණ හැරීට කාමරේ වෙනස් කරලා අම්මලා දෙනවද? ඈ? නැත්නම් කෑ ගන්න. රිපෝටර් දඹුල්ල නාලිකාව අදත් ඇවිල්ලා ඉන්නේ අපේ ඉන්දික මල්ලි බලන්න. දැන් ඉතින් ඉන්දික මල්ලි ගොඩක් ජනප්‍රිය කෙනෙක්. අපිට කෙලින්ම රිපෝටර් දඹුල්ල නාලිකාවට කතා කරන සමහරු කතා කරන්නේ අර ඉන්දිකගේ ගෙදර ගියාද කියලා එහෙම කතා කරනවා. ඒ කියන්නේ දැන් ඉන්දිකව ගොඩාක් අය දන්නවා. ඉතින් ඇත්තටම මට ලොකු සතුටක් තියෙනවා. අපි එනකොට හිටපු ඉන්දික නෙවෙයි දැන් ඉන්නේ. ඇත්තටම ඉන්දිකට මං හිතන්නේ බෙහෙත් හේත් වලින් වගේම අපි ඇවිල්ලා ගියාට පස්සේ මහා ලොකු මානසික සුවයක් අපි දැක්කා. ඉතින් අපිට හැකියාවක් ලැබුණා ඉන්දිකට රෝද පුටු ගෙනත් දෙන්න, ඉන්දිකට විවිධ විදියට උදව් උපකාර කරන්න අපිට හැකියාවක් ලැබුණා. ඉතින් ඒ අතරතුරේ අදත් එන්න විශේෂ හේතුවක් තියෙනවා. අද ඉන්දික අපි එන්නේ ස්විසර්ලන්තයේ ඉඳලා අපිට කතා කරනවා. ස්විසර්ලන්තයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් කතා කරනවා. ඉතින් අද උන්වහන්සේගේ පින්කමක් තමයි අපි මේ සිද්ධ කරන්නේ. අපි උදේ හිටියේ බකමූණ ප්‍රදේශයේ. ඉතින් බකමූණේ ඉඳලා අය මේ නැවත මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ මේ ඉන්දික බලන්න. ඉතින් ඇත්තටම අපිට ලොකු දුර ගමනක්. කෙසේ වෙතත් අපි එක දවසෙම මේ පින්කම සිද්ධ කරන්න ඕන නිසා අපි ආවා ඉන්දිකව බලන්න.
ඉතින් අතරම අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ අවසරයි අපිට නම කියන්න. වෙලගෙදර සුමන ජෝති අපේ හාමුදුරුව තමා මේ පින්කම ස්විස්සර්ලන්තේ ඉඳලා සිද්ධ කරන්නේ. මේ ඉන්දික මල්ලි පිළිබඳව අපේ හාමුදුරුව වගේම හාමුදුරුවොත් එක්ක මේ පින්කමට සහභාගි වෙනවා ආදරණීය පින්වත් මහත්මියක්. ඉතින් එතුමියටත් අපි ප්‍රාර්ථනා කරනවා අදවැනි උතුම් බොහෝ දිනක සියලු බලාපොරොත්තු සියලු පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේටත් තවත් මෙවැනි දේවල් වගේම අපේ ශාසනය වෙනුවෙන් යමක් කමක් කරන්න තවත් ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි සහ මේ ආදරණීය දෙමාපියෝ දෙන්න සහ අපේ ඉන්දික මල්ලි අපි සියලුම දෙනා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අද තව විශේෂ සිදුවීමක් තියෙනවා. ඒ තමයි අපිට කිව්වා මුදල් දෙන්න කියලා. අපි මීට පෙර ගියපු ගෙදරටත් අපි මුදල් ලබා දුන්නා. මේ මුදලුත් ඉන්දික මල්ලි අතර දෙන්නද අම්මතර දෙන්නද? ඉන්දික මල්ලි. හා. එයාට බෑනේ අල්ල ගන්න පුළුවන්ද? තමයි හරි ඈ. ඉතින් අපිට ගොඩක් සතුටුයි. මොකද ඉන්දික මල්ලි අපි මුලින්ම දකින්නට වඩා දැන් ලොකු සුවයක් අපි දකිනවා. මං හිතනවා බෙහෙත් වල සුවය වගේම මේ ලැබුණු මේ සෙනෙහස මේ ආදරය ලෝකේ ගොඩක් දෙනා ඉන්දික මල්ලිට ආශිර්වාද කරා. මට හිතනවා ඒ වලිමුත් ලොකු සුවයක් ලැබෙන්න ඇති කියලා. ඉන්දික මල්ලි ඉස්සර වගේ නෙවෙයි හොඳට ඉනහ වෙලා දැන් කාමරේ වෙනස් කරලා මං හිතන්නේ ගොඩක් වෙනස්කම් කරලා තියෙනවා. ලස්සන බුදු පිළිමයක් ගෙනල්ලා වන්දනාමාන කරනවා. ඉතින් ඇත්තටම ඒ වෙනස දැක්කහම නාලිකාවක් විදිහට අපිටත් මං හිතන්නේ සතුටක් දැනෙනවා. වගේම අපේ නාලිකාව බලන ඉන්දික මල්ලි වෙනුවෙන් මේ යමක් කමක් කරපු රෝදපුටු ඇරන් දුන්නු මේ සියලු දෙනාට මං හිතන්නේ ලොකු සතුටක් ඇති. දෙමාපියෝ දෙන්න තනි වුණේ නැහැ. දෙමාපියෝ දෙන්නට දැන් ගොඩක් පිරිසක් ඉන්නවා. ඉතින් ඇත්තටම මේ පින්කම සඳහා අපිට ඉන්දික මල්ලි හොයලා දුන්න තැන ඉඳලා අපි මේ හැමෝටම පින් දෙනවා. චමින්දාය තමයි අපිට මේ හොයලා දුන්නේ. ඉතින් එදා සිට අපිට ගොඩක් දේවල් කරගන්න හම්බුණා. ඉතින් දැන් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ඉතුරු විදිහටත් ඉන්දිකට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද අපි එනකොටත් ඉන්දික බලබල ඉන්නේ අපේ නාලිකාව. මං හිතන්නේ දවසකට කීප වතාවක්ම අපේ නාලිකාව නරඹනවලු. අපි දාන හැම වීඩියෝ එකක්ම බලනවලු. ඉතින් හොඳයි. අපිට ගොඩක් සතුටුයි මේ පිළිබඳවත්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මොකද ඊළඟට අපිට ලොකු බලාපොරොත්තු වෙන තියෙනවා. ඊළඟ වෙසක් එකට අපි හිතාගෙන ඉන්නවා ඉන්දික මල්ලිත් එක්ක එකතු වෙලා මේට වඩා යමක් කරන්න. එතකොට ඉන්දික මල්ලි ඉක්මනින් සුව වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහාද අපි තවත් කාට හරි පුළුවන් නම් ඉන්දික මල්ලිගේ ගිණුම් අංක ඉන්දික මල්ලිගේ දුරකථන අංක අපි සටහන් කරලා තියෙනවා. කාට හරි පුළුවන් ඉන්දික මල්ලිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්දික මල්ලිට මොනවද තියෙන අඩුපාඩුකම් ඒ වගේම වෛද්‍යවරුන් කවුරු හරි යොමු කරන්න පුළුවන් නම් යොමු කරන්න කියන ආරාධනාවත් කරන ගම අද අපි රිපෝට් දමුල නාලිකාව සමු ගන්නවා. කෝල් කරේ නැන්ද? අපිට ඇත්තමයි දැන් මේ දවස දැන් අද දවස වෙනකන් අපි දුණු හැමදේම මාතුරු ගෙනල්ලා දුන්නවා තමයි අපි කෑවේ. ඒකොල්ල ඊයේ තමයි ලුණු 250ක් ගෙනාවේ තියෙන විදිහට අපි මේ ඒ වගේම තමයි ජීවත් වුණේ අපි. කියන්නත් මට කනගාටුයි. අපිට ටොයිලට් එකක් හදලා දෙන්න එක්කෙනෙක් කතා කරලා තියෙනවා. මේ රෝද පුටුව ගෙනත් දුන්නු මහත්මියම. ඉතින් ඔව්. ඉතින් අපි බලමු ඉස්සරහට අම්ම ඒක වුණත් උත්සාහ කරන්න. ඒ පව දැන් ඊයේ කොහමරි හා කිලෝ අපිට 10යි අම්මලාට 10යි හම්බුණා. ඉතින් කිලෝ ගණන් තමයි අපි ගෙනල්ලා කන්නේ. මන්න තාල් ගෑවෙනා සල්ලොට්ට මම ගොඹුරු දුන්නාට පස්සේ තමයි දැන් ගොඹුරුත් නැහැ නේද? දැන් කඩේ ගන්න වෙලා තියෙනවා.
අපි බලමුම කොහම හරි ඉන්දිකගේ වැසිකිළිය හදලා දෙන වැඩත් අපි බලන්න උත්සාහ කරනව නැත්ද නෑ අපි බලමු මේකත් මෙයාට මොකද මෙයාට එහෙම එකක් ඕනේ එතකොට මේ තමා එක සම්පූර්ණ ඉතින් අපේ හිතෙත් එක තියෙනවා අපි මේ මහත්මියත් එක්ක කතා කරලා බලන්න නෝ අත අපි කොච්චර කියනවා මේ අත තව උත්ත කතා ගන්න කිගේ ඔව් ඉන්දික ඒක තමයි නැත්නම් ඉන්දන එක දින්ගක් පත් නැත්නම් ඌ අම්මා අල්ලන්න බෑ ඒ කියන්නේ ඉන්දික ඒවට උනන්දු වෙන්න ඕන ටිකක් ඔව් ඔය අත යඩුව තමයි දැන් ටිකක් තියෙන්නේ අර ඇවිද ගන්න බැරි එකයි ටොයිලට් එකට ගිහින් දැන් අද මට ඇජි කතා කරුවේ නැහැ අද දත් ගලවන්න යනවා කියප්පා මම ඉතින් යහපැත්තෙම අපිට ඉන්දික අර රෝද පුටුව ගෙනත් දුන්නේ ඒ සෝමා කියලා අක්ක කෙනෙක් තමයි අපිට ඒ රෝද පුටුව දුන්නේ. එයා කිව්වා ඔයාලට ටොයිලට් එකක් හදලා දෙන්න උදව් කරනවා කියලා. අපි ඉස්සරහට බලමුකෝ ඈ. හරි. අපි මතක් කරනවා. මතක් කරනවා නේද? මතක් කරනවා. මතක් පොත්තරක් මතක් කරනවා. මොකද ආවෙ නැති ඒ පස්සේ වහ ගොයරි ගොඩනගිලා කයි ආදන්නේ. අම්මා දාට ගිනේ. ඉතින් මොනවාද? ආදත් වැඩද? ඔව්. නාන්ද කියලා. ඉතින් කර පොයටත් නෝයි. ආ පොයටත් වැඩද? විතර පොයට නිමවුනද නැද්ද? නෑ. ඇයි? මගේ